Sri Lanka's most powerful news brand. ජනතා විමුක්ති පෙරමුණ අද බතර මුල්ල පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. බැලුම්කර කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු වාදයක් වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ පාර්ලිමේන්තු වාදයකුත් ලබන පෙබරවාරි 7 වෙනිදාට කලින් පාර්ලිමේන්තුව තුල තැබිය යුතුයි. මේ බැඳුම්කර කොමිසමේ වාර්තාව මේ තියෙන්නේ බරපතල මූල්‍ය පිළිබඳ වාර්තාව. මේ තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ හොරකම්, මේ තියෙන්නේ අලුත් ආණ්ඩුවේ හොරකම්. මේ පහුගිය ආණ්ඩුව. ඒතර මේ දෙකම එක සමානයි. මේ දෙකම එක වගේ. ඉතින් ඒවැය පාඩු ප්‍රමාණය ගත්තොත් කෝටි ගණන් තියෙනවා. දිවර සංස්ථාවේ රුපියල් කෝටියයි, ස්වාධීන රූපවාහිනී ආයතනයේ රුපියල් කෝටි 23,000ක් පහුගිය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරට අයතාලෙස භාවිතා කිරීමෙන් සිදු වෙච්ච පාඩු. ඊළඟට හලාවත වැවිලි සමාගමේ කෝටි 2යි, රක්නාලංකා සමාගමේ 170,000යි, සේවක උපදව ගැනීම ශ්‍රී ලංකන් කේටරින් ගුවන් සමාගම කෝටි 3යි, ජාතික රූපවාහිනී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු වෙනුවෙන් සිදු කර ඇති පාඩු කෝටි 38,000යි, ගමනාගමන කොමිෂන් සභාව 170,000යි, ජාතික තරුණ සේවා සභාව කෝටි 2යි. ඒ විදිහට කෝටි ගණන් වලින් කරපු පාඩු මේ වාර්තාවේ තියෙනවා. විමල් වීරවංශ, පීසිර විජේනායක, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ප්‍රියංකර ජයරත්න, පද්ම උදේසාන්ද, මොහොමඩ් මුසම්මිල් මේ අය සම්බන්ධයෙන් තියෙනවා. වාහන අයතාලෙස පාවිච්චි කිරීම, ඒ වගේ දේවල් තියෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරය විදිහට ඔහුට අයත් නොමන ආරක්ෂක රථ පාවිච්චි කළා. අනුමත රථ සංඛ්‍යාව 3යි. නමුත් අධිආරක්ෂක රථ 11යි, මුළු රථ සංඛ්‍යාව 14යි. ඒ ඇමති ආරක්ෂාව. ඊළඟට ප්‍රභු ආරක්ෂණ ගන්න සිටියුතු ප්‍රභු ආරක්ෂණ ගන්න 7යි. හැබැයි නාවික හමුදාවෙන් කළ තිබුණා 64ක්, යුද හමුදාවෙන් 84ක්. බැසිල් රාජපක්ෂ සාමාන්‍යයෙන් අල්ලස්සෝ දූෂණ පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දූෂණ චෝදනා එල්ල වෙලා ඒ දූෂණ චෝදනා වලට වැරදිකරුවක් වුණොත් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ වරියගේ ප්‍රජායිත්‍ය අවශ්‍ය කළ හැකි. ඒක තමයි නීති. ඒක මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් එකයි, කේලි රමුක්කැල්ල මන්ත්‍රීවරයාටත් එකයි, රාජිත් සේනාරත්න මන්ත්‍රීවරයාටත් එකයි.